හරි අද මේ වීඩියෝ එක හරහා මේ වීඩියෝ එක හරහා අපි කතා කරන්නේ kinds of noun කියන්නේ නාම පද වර්ග කලින් අපි කතා කරා නාම පද කියන්නේ මොනවද කියලා ඕනම දෙයක් නම් කරලා තියනවා නම් ඒක නාම පදයක් කියලා කියනවා එතකොට මෙතනදී අපි භාවිත කරන්නේ කතා කරන්නේ kinds of noun කියන්නේ නාම පද වර්ග කොටස් කරලා තියනවා නාම පද වර්ග වර්ග වලට කොටස් කරලා දෙනවා කාණ්ඩ වලට අටක් තියෙනවා නාම පද වර්ග. අපි එකින් එක බලමු මොනවාද නාම පද වර්ග කියලා. මේකත් අර තියරි පාට් එකේ කොටසක් තිත්ත කසාය වගේ කොටසක් තමයි තියෙන්නේ. හරියට අල්ලගන්න ස්ටඩි කරන්න ඉස්මෑන්ද ඊට පස්සේ ප්‍රැක්ටිස් කරන්න අපිට පුළුවන්. හරි. පළවෙනි නවුන්ස් වර්ගය. හරි. පළවෙනි එක ප්‍රොපර් නවුන්. ප්‍රොපර් නවුන් කියලා කියන්නේ සංඥා නාම. සිංහල තේරුම තමයි සංඥා නාම. සංඥාවක් දෙනවා. දැන් උදාහරණයක් විදිහට සරලව ගත්තාම දැන් ඕගොල්ලන්ගේ නමක් කතා කරොත් එතකොට අපි කියමුක අමිල කියලා. එතකොට එයා ආපහු හැරිලා බලනවා. එතකොට එයාට සංඥාවක් දෙන්නේ. ආ සංඥාවක් දෙන්න. එතකොට අත් ගාලා හැරිලා බලනවා. ඒවට කියනවා ප්‍රොපර් නවුන් කියලා. ඒ කියන්නේ කෙනෙක් තැනක් හඳුන්වනවා නම් කෙනෙක් හෝ තැනක් හඳුන්වනවා නම් ඒකට කියනවා සංඥා නාම. ඒකට ඉංග්‍රීසි වචන එක තමයි ප්‍රොපර් නවුන්. ප්‍රොපර් නවුන්. ප්‍රොපර් නවුන් වලට උදාහරණයක් මේක බලමු අමල් කියන්නේ නමක්. මේ නමක් කතා කරද්දී අපිට ආවේනික අපිටම නමක් තියෙනවා නම් ඒක ප්‍රොපර් නවුන් එකක්. අමල්. කැන්ඩි කියන්නේ නුවර හඳුනලා තියෙන ප්‍රදේශයක්. එතකොට ඒකත් ප්‍රොපර් නවුන් එකක්. සංඥා නාමය. ඒ ඒරියාකට විතරයි ඒක දෙන්නේ. එතකොට අල්ල ගන්න පුළුවන් මේක. උළුවට ගන්න පුළුවන් ප්‍රොපර් නවුන් එකක් කියන්නේ මොකක්ද කියලා. හොඳම එක්සැම්පල් එක තමයි මේ නම කතා කරද්දී කෙනෙක්ගේ නම කතා කරද්දී අපි සමූහයක් ඉද්දි සෙට් එකක් ඉද්දි එගේ නම කතා කරද්දී එයා හැදලා බලනවා නම් එන්න සංඥා සංඥාවක් කියලා කියන්නේ ප්‍රොපර් නවුන් එකක් right the magic කියන්නේ පොතක් නවල් එකක් නවල් පොත් ගොඩාක් තියෙනවා මේ පොත් ගොඩක් අතරින් the magic කියන පොත අපි සිලෙක්ට් කරගන්නවා එතකොට ඒක ප්‍රොපර් නවුන් එක the island newspaper එක පත්‍ර ගොඩාක් තියෙනවා එතකොට අපිට දෙන්න කියලා කරන the island island paper එක දෙන්න කියලා කියන. එතකොට proper noun එකක්. එතකොට සංඥාවක්. ඒකට ආවේනිකයි. ඒකට නම් කරලා තියෙනවා. එතකොට ඒක proper noun එක. මේ proper noun ලියද්දී වැදගත්ම සිද්ධිය තමයි පළවෙනි අකුර. ඒ කියන්නේ පටන් ගන්න අකුර capital වෙන්න ඕනේ. මෙන්න මේක capital වෙන්න ඕන. proper noun එක ලියද්දී පටන් ගන්න ඕනේ කැපිටල් කැපිටල් ලෙටර් එකකින් තමයි අපි පටන් ගන්න ඕනේ ප්‍රොපර් නවුන් සංඥා නාම දෙවනි එක කොමන් නවුන්ස් කොමන් නවුන්ස් කොමන් නවුන්ස් කියලා කියන්නේ පොදු නාම පොදුවේ භාවිතා කරන කෙනෙකුට හෝ තැනකට හෝ පොදුවේ භාවිතා කරන එකද කියන්නේ කොමන් නවුන් කියලා කොමන් නවුන් පොදු නාමයක් එක්සැම්පල් බර්ඩ් කුරුල්ලා කුරුල්ලට වෙනම නමක් තියෙනවා අපි කියමුකෝ පැරට් කියලා කියන්නේ ගිරවක්. ඒ පැරට් ඇවිල්ලා ප්‍රොපර් නවුන් එක ඌට නම් කරලා තියෙන එක. බර්ඩ් ඇවිල්ලා ඒගොල්ලන්ගේ කුරුල්ලෝ වර්ගය ඇතුලේ පොදුවේ හඳුන්වනවා. නම් ඒකට කියනවා කොමන් නවුන් එකක් කියලා. එතකොට මේ කොමන් නවුන් එකේ පොදු නාමයේ ඇතුලේ දැන් එක්සැම්පල් එක බර්ඩ්ලා නම් බර්ඩ්ලා ගොඩාක් ඉන්නවා. ඒ අතරින් තමයි පැරට් ගන්නේ. පැරට් ගන්න. එතකොට එතන proper noun එකක් තියෙනවා. එතකොට proper noun ගොඩක් එතන තියෙනවා. මොකේද? common noun යටතේ. next vehicle වාහන. වාහනය කියලා කියනවා අපි. කාර් එකක් වෙන්න පුළුවන්, ලොරියක් වෙන්න පුළුවන්, බස් එකක් වෙන්න පුළුවන්, හරි. van එකක් වෙන්න පුළුවන්. අන්න ඒවා වාහන කියලා හඳුන්වන පොදුවේ හඳුන්වනවා. එතකොට පොදුවේ common noun යටතේ වෙන 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 වෙනම තියෙනවා. කාර් තියෙනවා ලොරි තියෙනවා බස් තියෙනවා ට්‍රක් තියෙනවා ට්‍රැක්ටර්ස් තියෙනවා අන්න ඒවයි වෙලා ප්‍රොපර් නවුන් එක කාර් එක ප්‍රොපර් නවුන් එක හරි එතකොට ප්‍රොපර් නවුන් ඒවා සංඥා නාම එතකොට සංඥා නාම ගොඩාක් එකතු වෙලා කොමන් කොමන් නවුන් එකක් වෙනවා කොමන් නවුන් ඇතුලේ පොදුවේ භාවිතා කරන එකක් ඇතුලේදී වෙන වෙනම කඩලා ගන්න පුළුවන් අන්න ඒවට ප්‍රොපර් නවුන් කියනකොට ප්‍රොපර් නවුන් එකයි කොමන් නවුන් එකයි පටල ගන්න එපා. ඔබට අඳුන ගන්න ප්‍රොපර් නවුන් එක නම් මතක තියා ගන්න ක්‍රමය තමයි නම කතා කරද්දී හැරිලා බලනවා නම් අන්න සංඥාවක් දුන්නා. එතකොට ප්‍රොපර් නවුන් එක.
කොමන් නවුන් එක ඇටද ගොඩාක් තියෙනවා අය පොදුවේ හඳුන්වනවා වාහන කියලා නෙවෙයි අපිට ඉමේජිනේෂන් එකේනවා කාර් බස් ලොරි ආන්නේ ආදී වශයෙන් ඒ යටතේ තියෙන කාරණා ඒවා ප්‍රොපර් නවුන් ඒකයි මේ දෙක අතරේ වෙනස රයිට් නම්බර් 3 කලෙක්ටිව් නවුන් කලෙක්ටිව් නවුන් කියන එකේ සිංහල තේරුම තමයි සමූහ වාචී නාමපද එකගෙන සමූහය ගොඩක් හඳුන්වනවා ගොඩක් එක සෙට් එකක් විදිහට හඳුන්වනවා ඒ කියන්නේ එතන ඉන්නවා ගොඩාක් අය ඒ අය කොම එකක් විදිහට හඳුන්වන එක යුනිට් එකක් විදිහට එක ඒකකයක් විදිහට හඳුන්වනවා එක්සැම්පල් එකකින් බලමු a team of players ඒ කියන්නේ ක්‍රීඩා කරන කණ්ඩායම අපි නිකන් හිතමු ක්‍රිකට් ටීම් එක කියපුවාම මෙම්බර්ස්ලා ප්ලේයර්ස්ලා 11ක් ඉන්නවා එතකොට මේ 11න් සමන්විත 11කින් සමන්විත ඌ කණ්ඩායමට තමයි a team of players එතකොට එතන තමයි කලෙක්ටිව් සමූහයේ ඉන්නේ සමූහයේ ඉන්නේ සමූහ වාචී කියලා කියන්නේ ඒකයි කෙනෙක්ගේ එක්කෙනෙකුට වඩා වැඩියෙන් සෙට් එකක් ඉන්නවනම් ගොඩාක් ඉන්නවනම් යුනිට් එකක් විදිහට ඒක හඳුනනවා ඒකට කියනවා කලෙක්ටිව් නවුන් කියලා a swarm of bees මීමැසි පොදියක් කියන එක රංචුවක් කියන මීමැස්සෝ ඒ තනියෙන් ගත්තාම නෙමෙයි මීමැස්සෝ එක එක එකතු වෙලා 1000ක් විතර මීමැස්සෝ ඉන්නවනම් ඒකට සමූහයක් මීමැසි ජනපදයක් කියලා කියනවා අන්නේ එකතුව එකතුවට කලෙක්ට් එක කලෙක්ටිව් නවුන් හැදෙන්නේ එහෙමයි එතකොට කලෙක්ටිව් නවුන් හැදෙනවා එකතුවක් ඒකකයක් විදිහට හඳුන්වනවා right a herd of cattle හරක් රංචුවක් හරක් පට්ටියක් කියලා කියන වචනයක් තියෙනවා එතකොට එතන ඉන්නවා හරක් ඉන්න පුළුවන් 100ක් 200ක් 500ක් 1000ක් ඒ වගේ ඒ කොහොම හඳුන්වනවා a herd of cattle කියලා ඒ කියන්නේ හරක් රංචුවක් ඉන්නවා ඒවට කියනවා collective nouns කියලා කියන්නේ සමූහයක් සමූහයක් ඒ යටතේ ගොඩක් ඉන්න පුළුවන් මේ සමාජික මේම්බර් ටීම් එකේ. එතකොට එකක් කියලා හඳුන්වන්න ඕනේ. ඒක තමයි මෙතන ආටිකල් එකක් භාවිතා කරන්නේ. අ හෝ ඇන් භාවිතා කරනවා. වවල් සවුන්ඩ් එකක් නම් අ භාවිතා කරනවා. එතකොට එකක්. ඒ යුනිට් එකක්. ඒකයි කලෙක්ටිව් නවුන් කියලා කියන්නේ. right. number 4. number 4 ඇවිල්ලා abstract noun. abstract noun. abstract noun සිංගල මීනින් එක තමයි ගුණ නාමය. ගුණ නාමයක්. ඒකේ ගුණත්වය කියන ක්වොලිටි එක විස්තර කරන්න පුළුවන්. නැත්නම් ඇක්ෂන් එක විස්තර කරන්නත් පුළුවන්. يعني ස්ටේට් එක තත්ත්වය විස්තර කරන්නත් පුළුවන්. ඒ යටතේ ඇබ්ස්ට්‍රැක්ට් නවුන් යටතේ ගුණයක් යම් කෙනෙකුගේ හෝ පුද්ගලයෙකුගේ හෝ තැනක හෝ ඒ වගේ ආදී වශයෙන් ගුණයක්. ක්වොලිටි එකක්, ඒ වගේම ඇක්ෂන් එකක් ක්‍රියාවක්, ඒ වගේම තත්ත්වයක් ස්ටේට් එකක් විස්තර කරන්න පුළුවන්. එක්සැම්පල් ඔනස්ටි එක කියන්නේ අවංකභාවය කියන එක. ඒ අනි ක්වොලිටි එක. එතකොට ඒක ඇබ්ස්ට්‍රැක්ට් එකක්. ගුණ නාමයක්, ගුණයක්. ඔනස්ටි කියන්නේ අවංකභාවය. ටෙප්ට්. ටෙප් කියන්නේ ඇක්ෂන් එකක් පිටියම වර. හොරකම. හොරකම. එතකොට එයාගේ හොරකම ඇක්ෂන් එක. ඒකත් එයාගේ ආවෙනි වෙච්ච ලක්ෂණයක් වෙන්න ඕනේ. එතකොට ඒකත් ඇබ්ස්ට්‍රැක්ට් නවුන්. මේ සිග්නස් සනීප වීම අසනීප වීම ඇබ්ස්ට්‍රැක්ට් නවුන් එක තව ගන්න පුළුවන් අර ඉරිසියාව ජෙලසි ලව් නේ කයින්ඩ් අපි ඇතුලේ තියෙන වගේ අයිඩියාවක් නෙන්නේ අපි ඇතුලේ තියෙන ක්වොලිටි අපේ ක්වොලිටි එක ඇබ්ස්ට්‍රැක්ට් එක ගුණාත්මක භාවය ගුණ නාම ගුණයක් ඇබ්ස්ට්‍රැක්ට් නවුන් එක right number 5 material noun material noun material කියද්දිම ඔලන්ට ඐඩියා එක එනවා මැටීරියල් ද්‍රව්‍යයක් කියලා කියනවා ද්‍රව්‍ය යම්කිසි දෙයක් ද්‍රව්‍යයක් මැටීරියල් නවුන් එතකොට මැටීරියල් නවුන් යටතේ අපිට ගන්න පුළුවන් අපි කියන්නේ යමක් හැදිලා තියෙන්නේ මොන වගේද කියන එක තමයි හොඳටම ගන්න පුළුවන් ෆීල් කර ගන්න පුළුවන් යමක් හැදිලා තියෙන්නේ මොකෙන්ද එතකොට ඒ යටතේ ගන්න පුළුවන් මොකෙන්ද හැදිලා තියෙන්නේ අපි කියමු පුටුවක් ප්ලාස්ටික් වලගේ ප්ලාස්ටික් චෙයාර් එකක්. එතකොට ඒකේ මැටීරියල් එක තමයි ද්‍රව්‍යය තමයි පුටුව හැදිලා තියෙන එක ප්ලාස්ටික්. මේ ලෝකේ ගන්නක බාන්න හැදිලා තියෙන වස්තුන් හැදිලා තියෙනවා ද්‍රව්‍ය. අන්න ඒ ටික තමයි මැටීරියල් නවුන් කියලා කියන්නේ. එතකොට
ප්ලාස්ටික් ගෝල්ඩ් මාලයක් තියෙනවනම් ඒක සිල්ව වෙන්න පුළුවන් රිදී වෙන්න පුළුවන් නැත්නම් ගෝල්ඩ් වෙන්න පුළුවන් රත්තරන් වෙන්න පුළුවන් රයිට් එතකොට ඒවා ද්‍රව්‍ය මැටීරියල් නම් ක්ලේ මැටි මැටි වලකින් හදලා තියෙනවා ගොඩක් භාණ්ඩ භාජන ඒවා එතකොට ක්ලේ වල යටතට ගෑනවා ඒක ද්‍රව්‍යයක් ද්‍රව්‍යයක් අන්න ඒ ආදි තමයි මැටීරියල් නම් ගොඩක් තියෙන මැටීරියල් නම් රයිට් නම්බර් 6 countable nouns countable nouns countable nouns කියලා කියන්නේ ගණන් කළ හැකි නාම අපිට ගණන් කරන්න පුළුවන් උදාහරණ 1 2 3 4 5 ඒ කියන්නේ නිශ්චිත සංඛ්‍යාවක් නිශ්චිත සංඛ්‍යාවක් තියෙනවා කියන ගණන් කරන්න හරියටම පුළුවන් ඒවට කියනවා countable noun ගැටලුවක් වෙන්නේ මොන හැයව නම් countable nouns 1 book එක පොතක් පොතක් නේ ආ 1 book 3 pens අන්නේ ආදී 1 2 3 පිට ගණන් කරන්න පුළුවන් we can count එතකොට ඒවා කොහොම countable noun very easy අරිම ලේසි ඒක සලකන්න ගොඩාක් ගණන් කරන්න පුළුවන් ඒවා තියෙනවා right next one uncountable nouns uncountable nouns අර countable noun එකේ opposite එක විරුද්ධ විරුද්ධ එක කියන්නේ ගණන් කරන්න බැරි ගණනය කළ නොහැකි ගණනය කළ නොහැකි දේවල් තියෙනවා නම් ඒවට කියනවා uncountable nouns කියලා right milk කිරි කියලා කියන්නේ ඒක බෑ ඇත්තටම ගණන් කරන්න කොහොමද කියලා මෙහෙම පුළුවන් අර ගත්තාම එකකට දාලා ග්ලාස් එකකට කිරි එකක් දාලා ඕ බෝටල් එකකට දාලා 1 2 3 පුළුවන් මේක යන්නේ මෙතෙන්ද countable nouns 1 milk bottle 2 milk bottles අන්නේ හරි එතකොට ඒකේ යුනිට් එක වෙන් කරලා ඒ අඩද පුළුවන් එහෙම ගන්න countable ඒ කියන්නේ බෝටල් ගන්න ගන්න පුළුවන් නමුත් සමස්තයක් විදිහට milk කියපම කිරි කියවුවම අමුකද්ද ගණන් කරන්න බෑ ඒකේ ඒකට මිනුම් දණ්ඩක් දුන්නොත් පුළුවන් නැත්තම් බෑ right water වතුරත් එහෙම තමයි වතුරත් ගණන් කරන්න බෑ හැබැයි ලීටර් 1 2 3 4 පුළුවන් එතකොට යන්නේ countable nouns ඒක වෙනස් සාමාන්‍යයෙන් වතුර කියපුවාම දැක්කහම අපිට ඔළුවට ඉමේජිනේෂන් එනවා ආයතකොට කොහොමද බෑ ගණන් කරන්න බෑ ඒ වගේම රේ වැක්ස වුණත් ගණන් කරන්න බෑ වැහි බිඳු කීයක් වටනවා uncountable noun තව tea tea විබෝණ තේ ඒකත් තේම තමයි sugar sugar සීනි බෑ sugar එකක් බෑ කොච්චර නම් පුළුවන්ද ගණන් කරන්න සීනියට අපිට ගණන් කරන්න බෑ ඒ වගේම තමයි sand well වැලි කොහොමද ගණන් කරන්න බෑ වැලි ගණන් කරන්නත් බෑ ඒවට කියනවා uncountable nouns තවත් හොඳම example එකක් තියෙනවා uncountable nouns වලට money money ගණන් කරන්න බෑ සල්ලි ඒ කියන්නේ කෙලවක් කරන්න බෑ සල්ලි ගණනලා අපිට බලන 100 200 1000 1 million 1 billion trillion කියලා ගණන් කරන්න නමුත් අවසානයේ කොතනද ඒකයි එතන තියෙන ගැටලුව පොඩි ගැටලුව එනවා ඒ වගේ money දාලා තියෙනවා මේ uncountable යටතට අතරම money එතකොට බෑ ඉතින් කොතනද ඉවරයක් කරන්නේ මේක ඉවරයක් කරන්නේ කොතනද end එකක් නැහනේ ගල් ඉවරයක් නැහැ සංඛ්‍යාවක් දෙන්නේ කොහොමද අන්න ඒක හින්දා තමයි money මේ uncountable වලට දාලා තියෙන්නේ මෙතන පොඩි මේ වගේම මෙන්න water කියද්දි මේ අමතර එකක් water මේකේ තියෙන මෙන්න මේ plural එක මෙතන කියන්නම් waters කියලා ගත්තා waters කියලා මේක literature වල ගන්න සාහිත්‍යයේ තියෙනවා ගොඩක් waters එතකොට වතුර කියද්දි ඒකවචනයි වගේ එනවා නමුත් waters කියද්දි plural form වගේ නයි එහෙම දෙයක් නෙමෙයි waters කියලා කියද්දි මේ literature වලගේ ඒගොල්ලෝ implies කරන්නේ හඟවන්නේ වතුර ගොඩාක් කියන එක මේකට දෙන්නේ sea සාගරේ ocean ocean නේ සාගරයට තමයි මේක කවියෝ සාහිත්‍යයේ waters දාලා තියෙන්නේ එතකොට sand එකක් තියෙනවා අපි මේක මතක් වෙන ඉඳ කිව්වේ sand sands කරනවා sands එකෙන් දෙන්නේ වැලි ගොඩක් කියලා කියනවා වැලි ගොඩක් මේකට කියන්නේ කාන්තාරය අර desert එකට මේ සාහිත්‍ය කරුවා දෙන්නේ ඒක implies කරන්නේ එකත් අල්ල ගන්න මෙතනින් waters කියලා තිබ්බොත් වතුර 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 නෙමෙයි ocean එක සාගරය
සෑන්ස් කියලා තිබ්බොත් වැලි 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 කියන එක ආයිඩියා එක නෙමෙයි වැල්ල තියෙන්නේ කොහෙද ඉම්ප්ලයිස් කරනවා කවියා ලිත්‍රජවලගේ ආ කොහෙටද කාන්තාරය ඩෙසර්ට් එකට ඒගොල්ලෝ මේක සමාන කරනවා රයිට් එතකොට මේ uncountable nouns අපි සලකන්නේ එකට තියෙන්නේ ඒකවචන ස්වරූපයක් කියලා uncountable noun එකකට තියෙන්නේ ඒකවචන ස්වරූපය කියලා singular form එක uncountable noun has a singular form එහෙම තමයි ගන්න එහෙම තමයි මේ මේක භාෂාවේ ග්‍රාම පොයින්ට් එකක් විදිහට ගන්නවා නම් ගන්න ඒකවචනයක් කියලා තමයි ගන්න right next up verbal nouns verbal noun කියලා කියන්නේ ක්‍රියා නාමයක් මේක ජුට්ටක් පැටලෙනවා මේ ගොඩක් අයට verbal noun ක්‍රියා නාම ක්‍රියා නාම කියද්දි ක්‍රියා පදයකින් එන නාමයක් වෙන්න ඕන කියලා අයිඩියා එක ගන්න ඕන මෙතන verbal noun ක්‍රියා නාම ක්‍රියා පදයකින් නාම පදයක් එනවනම් derivation වෙනවනම් ඒකට කියනවා verbal noun ක්‍රියා නාමයක් කියලා නිතරම මේ ක්‍රියා නාම verbal නාම sorry verbal noun end එක අවසන් වෙන්නේ ing කියන අකුරු තුනේ මෙන්න මේ ing කියන අකුරු තුනෙන් තමයි ඉවර වෙන්නේ අකුරු තුනෙන් තමයි ඉවර වෙන්නේ ඒ කියන්නේ verbal noun වල ක්‍රියා පදයකින් හට ගන්නා වූ නාමයක් ඒහා සම්බන්ධ මේක අල්ලගන්න ලේසිම තමයි මොන මං example writing writing කියලා කියද්දි තේරුම් දෙකක් එනවා ඒ කියන්නේ double accent කියලා කිව්වොත් ලිය ලියා ඉන්නවා කියන එකට ලියමින් කියන එක නා ලියන ගමන් කියන එකටත් එනවා ඒක accent එකක් තියෙන්නේ එකට ඒක verb එකක්මයි මේක verb එකක්මයි එතකොට එකක් verb එකක්මයි ing වලදී අනිත් එක තමයි noun එක ඒ කියලා කියන noun එක කියලා කියන්නේ යම්කිසි දෙයක් හැඳින්වීම හඳුන්වන එක එතකොට යමක් ලියලා තියෙනවා නම් ආන් ඒක තමයි මේ writing ලිවීම කියන්නේ දැන් මම මේ ලියන එක තියෙනවානේ ඒක ඔයාලට පේනවා නම් ආ ඔයාලා කියන ඔයාගේ ලිවීම හරි පැහැදිලියි කියන්නේ ඔයා ලියන එක එතකොට තමයි ඔයා මේ මල් ලියන එක හඳුන්වනවා අන්න ඒක තමයි ඒ verbal noun එක ක්‍රියාපදයකින් හැදෙන නාමයක් example හොඳටම තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ swimming කියන එක අපේ ඉස්සව්වක් තියෙනවා swimming කියලා පිහිනීම කියන අන්න ඒක තමයි swim verb එක swimming වෙනවා swim පිහිනනවා කියන verb එක ඒක verbal noun එක ඉස්සව්වක් බවට පත් වෙලා දෙන එක නාම පදයක් බවට පත් වෙලා තියෙනවා ස්පෝර්ට් වලගේ ක්‍රීඩාවක් තියෙනවනේ එතකොට යන්නේ ඒක නම් කරලා තියෙනවා ස්විමින් ස්විමින් කරනවා ස්විමින් කරනවා රනින් දිවීම කරනවා එතකොට යන්නේ ඉසව්ව නම් කරලා තියෙනවා නම් කරලා තියෙනවා එතකොට ඒවට කියනවා verbal noun එතකොට මේක හොඳට තේරුම් ගන්න මේ ing form එකේ ක්‍රියාපදයක් සහ නාමපදයක් තියෙනවා මේක අනිත් ක්‍රමේ තමයි මයන්න මතක තියාගන්න මයන්නින් ඉවර වෙනවා කියලා මෙන්න මෙතන writing ලිවීම එතකොට ඔයාගේ ලිවීම මං හඳුන්වනවා ඉන්ට්‍රොඩියුස් කරනවා මගේ writing හරි ඔයාගේ writing හරි පැහැදිලි very clear එතකොට තමයි ලිවීම කියන එක නැක්සන් එකක් නෙමෙයි noun එක හඳින් විහඳින් වීම මේ පෙන්නනවා මෙන්න මේ reading ඔයා යමක් කියනවා නේ ඔයා යමක් කියව කියවා ඉන්න something you are reading එතකොට අපි කියනවා ඔයාගේ reading එක ඔයාගේ කියවීම very very clear එතකොට ඒක හඳින්වීම එතන අදාළ ඉවෙන්ට් එක ඉසව්ව හඳින්වීම. ඒ වගේ තමයි මේ දෙක හරියට මෙතනින්ම තේරුම් ගන්න පුළුවන් මෙන්න මේකේ ස්විමින් කියන එක. පීනින පීනීම. අර pool එකට ගිහිල්ලා පීනනවා. ඒක ඉසව්වක් තියෙන නම් කරලා තියෙනවා. එතකොට පීනීම. නන verbal noun. ස්විමින්. හරි. ඔන්න lesson එක මං ඉදලා තේරෙන්නේ නැති කියලා. Right. Kinds of noun. කොහොම තියෙනවා 8ක්. පැහැදිලි කිරීමක් කරා. හරි. Face band practice කරන්න. Right. මේ වගේම වීඩියෝස් වලින් ආයේ අපි නැවත හමු වෙමු. Bless you until we meet again.